නවසරක් ප්‍රාර්ථනා කරන රග්බි ලෝලීන් හැමෝටම. ඩයලොග් රග්බි ලීගේ දෙවැනි වටේ පළවෙනි සතිය අවසන් වුණේ පසුගිය වසරේ අවසන් සතියේදී. මොනවාද ඇත්තටම සිද්ධ වුණේ? උණුසුම තවමත් අවසන් නැහැ. යමු රග්බි පිටියට. පළමු තරගයේ පැවැත්වෙන යුද හමුදා ක්‍රීඩා සමාජය සහ CRN FC කණ්ඩායම අතර පළමු වටේ ගැන යම්කිසි මතක් කිරීමක් කරොත් අපිට මතකයි පළමු වටේ පැවති තරගයේදී යුද හමුදා කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. එහිදී CRN FC කණ්ඩායමට පරාජය අත්විඳීමට සිදු වුණා. ඒ වගේම දෙවැනි වටේ තරගය මේ පසුගිය සතියේදී පැවතිච්ච තරගය දිහා බොහෝ දෙනෙක් බලාගෙන හිටියා කියන්න පුළුවන්. මොකද යුද හමුදාව පසුගිය වටේ අවසන් කළේ තෙවැනි ස්ථානයේ. ඒ වගේම CRN FC කණ්ඩායම 6 වෙනි ස්ථානයේ දක්වා පසුබැස තිබුණා. කෙසේ නමුත් තරගය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වුණා. පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 10ට 10ක් වශයෙන් කණ්ඩායම් දෙකම එකම මට්ටමක තබමින්. කෙසේ නමුත් 59 වැනි මිනිත්තුවේදී කවිඳු පෙරරාගේ උත්සාහ දිනුම අනිවාර්යෙන් මෙතනදී මතක් කරන්න ඕනේ. ඉතාමත් ලස්සන උත්සාහ දිනුමක් කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේදී දක්නට ලැබුණ එකක්. ප්‍රතිවාදීන් 4 දෙනෙකු පසු කොට ගොස් තමයි ඔහු ඒ වාර්තා කළේ. ඒ වගේම රතු කාඩ් පතකින් යුද හමුදාවට යම්කිසි අවාසියක් සිදුනා කියන්න පුළුවන්. ඒ නිසා තමයි CRN FC කණ්ඩායමට හැකියාව ලැබුණේ තරගයේ ඉදිරියේ ගන්නට. කෙසේ නමුත් තරගය අවසන් වන විට ලකුණු 24ට 17ක් වශයෙන් CRN FC කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තා. මීළඟ තරගයේ පැවැත්වුණ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර මෙම තරගයේදී අපි දැක්ක විශේෂ දෙයක් තමයි පළමු වටේ අවසානයේදී දෙවනි ස්ථානය ලබා ගත්ත හැව්ලොක් ක්‍රීඩා සමාජය තමන්ගේ සුපුරුදු රිද්මයෙන් තොරව තමයි ක්‍රීඩා කළේ මෙම තරගයේ පළමු අර්ධයේදී. පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 14ට 7ක් වශයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය ඉදිරියෙන් තබමින් ගුවන් හමුදාව මෙම තරගයේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ලකුණු 14යි 15ක් වශයෙන් ලකුණු 2කින් පමණයි ගුවන් හමුදාව පසුපසින් සිටි යම්කිසි මොහොතකදී තරගයේ. කෙසේ නමුත් තරගයේ දෙවන අර්ධයේදී තමන්ගේ සුපුරුදු රිද්මය හඳුනාගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 34ට 18ක් වශයෙන් තරගයේ ජයග්‍රහණය කළා. හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරන විට එම තරගය අවසන් වුණා. සතියක දෙකක නිවාඩුවකින් පස්සේ වුණත් දක්ෂ වෘත්තිකයෙක් තමන්ගේ රැකියාවට නැවතත් එන්නේ සුපුරුදු රිද්මයෙන්. ඒ බව සනාථ කරමින් මහනුවර ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජය හා තරඟ වැදුණා එක් තරගයකදී. මෙහිදී පළමු වටේ ප්‍රධාන ස්ථානය ලබාගත් මහනුවර ක්‍රීඩා සමාජය යළිත් තමන්ගේ සුපුරුදු රිද්මයෙන් තරඟ පිටියට අවතීර්ණ වුණා. එහිදී පළමු අර්ධයේදීම තරගයේ ජයග්‍රහණය යම්කිසි ආකාරයකින් තමන් සතු කරගන්නට ඔවුන් සමත් වුණා. ලකුණු 28ට 6ක් වශයෙන් ඉදිරියෙන් සිටින්න මහරුවට සමත් වුණා. මේදී විශේෂයෙන් කියන්නට ඕනේ නයිජර් රත්වත්තේ තමන්ගේ දස්කම් යලිත් ප්‍රදර්ශනය කරා කියන්නට පුළුවන්. මට මතක් වෙන ඔහුගෙන් වෙලාවක මම අහද්දි ප්‍රශ්නයක් ඔහු කිව්වා ඔහු අනුගමනය කරන්නේ බෝඩන් බැරට් කියලා. ඉතින් එය බොරුවක් නොවන බව ඔහු දිගින් දිගටම සනාථ කරමින් ඉන්න ඔහුගේ දස්කම් සමගින්. දෙවැනි වටේදීත් මහනුවර ඉතාමත් හොඳින් තමන්ගේ දස්කම් පෙන්වමින් තමන්ගේ පසුබිම රේඛාවේ ශක්තිය ප්‍රදර්ශනය කරමින් තරඟ පිටියට පිවිසුණා. ඒ අනුව ලකුණු 61ට 20ක් වශයෙන් තමයි මහනුවර ක්‍රීඩා සමාජය තරඟේ ජයගත්තේ. නාවික හමුදා ක්‍රීඩා සමාජය සමගින් තරඟ වැදුනේ CHN FC කණ්ඩායම. අපි පළමු වටේ ගැන යම්කිසි මතක් කිරීමක් කරගත්තොත් ඔබට මතක ඇති පළමු වටේදී ජයග්‍රහණය කළේ CHN FC කණ්ඩායම ලකුණු 24ට 27ක් වශයෙන්. එහිදී නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පරාජය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට ලෑස්ති වුණා. කෙසේ නමුත් මෙම තරගයේදීත් යලිත් CHN FC කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරමින් සිටියා. විශේෂයෙන් මදුවන්ත කියන කොටස CHN FC කණ්ඩායමේ මදුවන්ත කියන කොටස ඉතාමත් වැදගත් කොටසක් වුන්ට. ඉතින් ඔහු තමන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරමින් තමන්ගේ පසුපෙළ රේඛාවේ දස්කම් හොඳින් එළියට ගන්නට උත්සාහ කළා. පළමු වටේ අවසන් වුණේ ලකුණු 17ට 10ක් වශයෙන් CHN FC කණ්ඩායම ඉදිරියෙන් තබමින්. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී තමා අතින් සිදු වූ වැරදි දෙකකට කහ කාඩ් පත් දෙකක් ලැබුණා CHN FC කණ්ඩායමට. ඒ අනුව එහි වාසිය සපයා ගත්තා කියන්නට පුළුවන් නාවික හමුදා ක්‍රීඩා සමාජය. නමුත් එසේ තිබියදීත් ලකුණු 24ට 24ක් වශයෙන් ලකුණු සම වේ තිබුණා 79 වෙනි මිනිත්තුවේදී. කෙසේ නමුත් එහිදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තිලින වීරසිංහ නාවික හමුදා ක්‍රීඩා සමාජය ඉදිරියට ගෙන ගියා. ඔවුන්ගේ නායකයා ඔහුගේ පාපන්දු දස්කම් ගැන ඉතාමත් හොඳින් විශ්වාසය තබා තිබෙන බවයි තරගයේ නඩුතුරු සඳහන් කළේ. තරගය ජයග්‍රහණය කළේ ලකුණු 27ට 24ක් වශයෙන් නාවික හමුදා ක්‍රීඩා සමාජය. ඔබට මතක ඇති පළමු වටේ ලකුණු පුවරුවම තමයි දෙවැනි වටේදී මේ අනික් පැත්තට හැරුණේ. එක්දහසටසිහත්තෑනමය වසරේදී ආරම්භ වූ කළම්බු ෆුට්බෝල් කලබ් සහ 1892දී ඇරඹි කළම්බු හොකි කලබ් ඒකාබද්ධ කොට 1896 වසරේදී කළම්බු හොකි ඇන් ෆුට්බෝල් කලබ් එසෙත් නැත්නම් CHN FC ක්‍රීඩා සමාජය ආරම්භ වුණා. 1950දී පළමුවරට ක්ලිෆට් කප් ශූරතාවයට සහභාගී වූ ඔවුන් මේ වන විට ක්ලිෆට් ශූරතාවයන් 7ක් ජයග්‍රහණය කොට තිබෙනවා. ඉම්රාන් සාලි, වයිසී චෑන්, චන්ද්‍රශාන් පෙරේරා මෙම ක්‍රීඩා සමාජයෙන් බිහි වූ නමගිය ක්‍රීඩකයන්. 1990 සහ 1994 වසරවලදී ශූරතාවයේ ජයගැනීමෙන් පසු 2003 සහ 2005 වසරවලදී
ක්ලිෆට් අවසන් මහා තරගයට සහභාගී වීමට ඔවුන්ට හැකියාව ලැබුණා. 2018 වසරේදී ශ්‍රී ලංකා රග්බි පිටියේ පෙරලියක් සිදු කිරීමට CHNFC කණ්ඩායමට හැකි වේවිද? හොඳයි, ආකාරයෙන් තමයි නව වසරේ ආරම්භයේදී ඩයලොග් රග්බි ලීගේ දෙවැනි වටේ ආරම්භ වුණේ. ඉතාමත් උණුසුම් තරඟ පිටිය. ඉතින් ඔබට ආරාධනා කරනවා මෙම වසර තුලදී රග්බි ප්‍රේක්ෂකයන් සැමට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා රග්බි පිටිය සමගින් ප්‍රාර්ථනා කරනවා සුබ නව වසරක් වෙන්නට කියලා යලිත්.